කොල්ලපිටිය ලිබර්ටි වටරව් මාසන්නේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් අද උදෑසන අනතුරක් සිදු වුණා. ඉන් පුද්ගලින් නව දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලින් පස් දෙනෙකු රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ. අපි ප්‍රවාහන අමාත්‍යාංශයේ විදිහටත් මාර්ග ආරක්ෂක ජාතික සභාව විදිහටත් සෑම අවස්ථාවකම මේ රියනතුරු අවම කර ගැනීම වෙනුවෙන් හැකි කැපවීමකින් කටයුතු කරනවා. ඉතින් මේ වගේ සූදුක්ෂා බලනවා වගේම මේ යුතුයකම වගකීම තමයි මෙවැනි තත්ත්වයන් අවම කර ගැනීමට කටයුතු කිරීම. ඒ සඳහා සියලුම දෙනාගේ සහයෝගය අපි අපේක්ෂා කරනවා. ඔය ඉතාලම අවසානවත් සිද්ධියක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් අන්තරයෙන් නම දෙනෙක් පමණ රෝහල් ජාතික රෝහලට ඇතුළු කරලා තියෙනවා. ඒකෙන් දැන්ට වෛද්‍ය අධ්‍යක්ෂකතුමා කියන විදිහට වෙලා පස් දෙකක් විතර ජීවිත රැකීරතුන් පවත්වන දාගෙන හම්බුනේ. අනික අයගේ එක්කෙක් මගේ රෝහලෙ පිට කරලා පිට වෙලා ගිහින් තියෙනවා. කෙසේ වුණත් අවසානවත් සිද්ධිය සම්බන්ධව අපි පොලිසිය ගැටට ඒක සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වනවා. මියගොස් තියෙන මගින් පස් දෙනාගේ අනන්‍යතාවයන් සොයා ගැනීම තාම ගැටලුවක් වෙලා තියෙනවා. දෙදෙනෙකුගේ විතරයි අනන්‍යතාවයන් හොයාගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් රෝහල් පොලිසිය මගින් දැන්තමත් ගරු අමාත්‍යතුමත් වැඩවලන අමාත්‍යතුමා විදිහට ඉන්න ලසන්තල ගියන් නැමතුමත් ඒ වගේම ජනාධිපති ලේකම්තුමත් අපට උපදෙස් ලබා දුන්නා. මේගේ එක් පුද්ගලයෙක් වෙනුවෙන් අවසන් කටයුතු කර ගැනීම සඳහා ලක්ෂ පහක් ආධාරයක් ලබා දෙන්න කියලා අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විදිහට මේ මියගිය සෑම පුද්ගලයන්ගේ පවුල්වලට ලක්ෂ පහ බැගින් මුදල් ලබා දෙන්න කටයුතු කරනවා. කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකුයි මෙලෙස අනතුරට ලක් වුණේ. අනතුරත් සමග බස් රථයේ සිරවී සිටි පුද්ගලින් මුදා ගැනීම සඳහා පොලිසිය හා ගුවන් හමුදා නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දරනු ලැබුවා. අට දෙනෙක් ඔක්කොම වගේ හිර වෙලා හිටියා. එකෙන් තුන් දෙනෙක් නම් ගත්ත වේලාසනම ඉතුරු පස් දෙනා ගද්දී නැති වෙලා කියලා තමයි ආරංචිය. 6යි 10යි අතර වගේ තමයි උනේ. එකවක මිනිස්සෙක් ඇතුළේ නම් කියලා තියෙනවා මේ අනේ ලොකු පිටිනක් මේ මාව බේර ගන්න පුළුවන් නම් කියලා. මේ අතර ලිබර්ටි වටරව් මාසන්නේ ඩුප්ලිකේෂන් මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා తాවකාලිකව වසා දැමීමටයි පොලිසිය කටයුතු කළේ. අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර අද උදෑසන 5:50ට පමණ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කචුකම ප්‍රදේශයේදීද රිය අනතුරක් සිදුව තිබෙනවා. පෞද්ගලික බස් රථයක් කන්ටේනර් රථයක හා බවුසරයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක්ද ඇතිව තිබුණා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලින් 11 දෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කුලියාපිටිය කරන්තිප්පල ප්‍රදේශයේදීද අද උදෑසන රිය අනතුරක් සිදු වුණා. ඒ පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් හා හෙට්ටි පොළ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංකම බස් රථයක් හා ගැටීමෙනුයි. ළමයි දන්න තරමේ 50ට වැඩි ඉන්නේ. දැන් ළමයිට එක්කෙනෙක් ලොකුට තුවාල වෙලා තිබ්බා මේ අයිනේ දෙන්න කියලාට. අනිත් ළමයිට පොඩි පොඩි තුවාල තිබ්බේ. ඩ්‍රයිවර්ට චුට්ටක් අමාරු වෙලා. ඒ දෙන්නා ඇතුළට කියලා ඉතින් යන්න ඔතනේ
යන්න විදියක් තිබ්බේ නැහැ. ඉස්සර පිටි පස්සේ වීදුර විදලා ඒක අයින් කරලා ඒකෙන් ඇතුලේ ගිහලා තමයි ළමයි ටික එහෙට ගත්තේ. පාසල් බස් රථය සිසුවෙකු නංවා ගැනීමට නවතා තිබියදී අධික වේගයෙන් පැමිණි ලංකම බස් රථය එහි ගැටි ඇති බවයි වාර්තා වන්නේ. අනුතුරින් පාසල් සිසුන් 15 දිනක පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර ඊයේ පස්වරුවේ කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත වටරවුම අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරට ලක් වූ පුවතක් වාර්තා වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් නාරාහින්පිට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සිදුව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.